සංගීත කතාවට ආදරය කරනවාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුලින් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක මේ වෙලාවේදී කතා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ කතාවක් සම්බන්ධව. විශේෂයෙන්ම මට මේ ගැන මේ විදියට ඔයත් එක්ක කතා කිරීමටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුලින්ම මේ වෙලාවේදී සාකච්ඡා කරන්නට උත්සාහයක් ලබා ගන්න. ඉතින් කොහොම හරි අද අපිට වීඩියෝ එක තුලින් මෙතනදී මෙන්න මේ වගේ කතාවක් ගැන කතා කරන්නට ඔන්න අවස්ථාවක් තියාගෙන ඉන්නවා කියන කතාවත් එක්ක තමයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. ඉතින් ඉදිරිය ගැන අපිට මෙතනදී මෙන්න මේ වගේ සාකච්ඡාවක් තියාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මොකක් ගැනද මම මෙතනදී මතක් කරන්නේ කියන එක ඔයාට ඉක්මනින්ම මතක් කරලා දෙන්නට පුළුවන්කමකුත් තියෙනවා කියන කතාව මට මතක් කරන්න පුළුවන්. කොහොම වුණත් විශේෂම කාරණාවක් මට මෙතනදී ඔයාට කියන්න තියෙනවා. ඇත්තටම කියනවා නම් ඉදිරියේදී කලන තමන්ගේ තාත්තගෙන් සමාව ගන්න හේතුව ගැන මට අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මාත් එක්කම රැඳෙන්න කියලා. ඉතින් කොහොම හරි තවත් දෙයක් ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නට පුළුවන්කමකුත් ලැබෙනවා. ඉතින් ඒ ගැන විශේෂම කාරණාවක් තියෙනවා කියන්න. ඇත්තටම වැඳලා තමයි කලන මේ වෙලාවේදී සමාව ගන්න. ඒකට හේතුව තමයි අවංකවම කියනවා නම් ඔයා දන්නවනේ නර්ස් හම් වෙලා කතා කර. ඉතින් නර්ස් කියන විදියට ඇත්තටම කියනවා නම් තමන්ගේ තාත්තට ගොඩාක් ලොකුවටම බරපතල තත්ත්වයක් තියෙනවා. ඉතින් මේ බරපතල තත්ත්වය ගැන හිතනකොට එක ඉවසීමකින් ඉන්න පුළුවන් තැනක නෑ කියන කතාව ගැන අපිට මෙතනදී සාකච්ඡා කරන්නටත් පුළුවන්කමක් ලැබෙනවා කියන කතාව ඇතුළේ ඉඳන් අපිට මේ වෙලාවේදී කතා කරන්න පුළුවන්කමක් ලැබෙනවා. ඉතින් කොහොම හරි විශේෂම දෙයක් කියනවා නම් ඔයාලටමට පැහැදිලි කරලා දෙන්න මෙන්න මේ වගේ කතාවකුත් මේ වෙලාවේදී හදාගන්න පුළුවන් කියන කතාව අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවකුත් තියාගන්න වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නේ. කොහොම හරි ඔය අසේල ඉතින් දැන් අසනීප තත්ත්වයට පත් උනේ තමන් නිසා කියන වරදකාරී හැඟීම් එනවා. තමන්ගේ නංගිවත් මේ දේවල් වලට කැමති නැති තැන ඇත්තටම කියනෝ නම් තමන්ගේ තාත්තා මේ වගේ අසනීප වෙන්නේ තමන් නිසා කියන දේ වැරදි වැටහීම නිරන්තරයෙන් ඇති වෙන නිසයි මේ විදිය දෙයක් සිදු වෙන්නේ කියන කතාව අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අපිට වෙහෙස මහන්සි වෙනට සිද්ධ වෙනවා කියන කතාවත් එක්ක මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තුවක් තියාගත්තා. කොහොම හරි මේ දේවල් වෙනස් වෙන්නේ මෙතනින් පස්සේදී කියන කතාව ගැනත් අපිට අද වීඩියෝ එක තුලින් සිහිපත් කරනවා.